අයිබෝන් සියලු දෙනාම සාදරයෙන් පිළිගන්නවා ගණිතය YouTube නාලිකාවට. ඉතින් අපි කතා කරන්න යන්නේ මෙවර සාමාන්‍ය පෙළ විභාගයේ සඳහා සූදානම් වන දරුවන් සහ 10 ශ්‍රේණියේ දරුවන් සඳහා සකස් කරන ලද විශේෂ ප්‍රශ්න පත්‍ර පාඩම් මාලාවේ පළවෙනි ප්‍රශ්න පත්‍රයේ පළවෙනි කොටස. එක පත්‍රයේ පළවෙනි ගණිත ප්‍රශ්න පත්‍රයේ පළවෙනි කොටස එක පත්‍රයේ කියන කොටස තමයි අද කතා කරන්න යන්නේ. මම හිතනවා ඔබට PDF එක කලින් ඩවුන්ලෝඩ් කරගෙන කරන්න අවස්ථාව ලැබෙන්නේ නැති කියලා. මොකද මම හැම සතියෙම අඟහරු අතර තමයි PDF එක අප්ලෝඩ් කරන්නේ Facebook page එකට. ඒ වගේම බ්‍රහස්පතින්දාව සහය වෙද්දි තමයි ඔබට වීඩියෝ එක බලන්න පුළුවන් වෙන්නේ. ඉතින් අපි අම වැඩි කතා නොකර paper එකට පළවෙනි යටම ඒ කොටස කතා කරන්න යන්නේ. ඒ කොටසේ පළවෙනි ගාණ කියන්නේ රුපියල් 20න් 4න් එකක් වියදම් කළ පසු ඉතිරි මුදල කීයද කියලා. රුපියල් 20කින් 4න් එකක් වියදම් කරපුවාම ඉතුරු භාගය අපි දන්නවා 4න් 3යි කියලා. 4න් 4න් පංගුවක් 4න් එකක් වියදම් කරපුවාම ඉතුරු වෙන්නේ 4න් 3යි. රුපියල් 20න් 4න් 3ක් තමයි ඉතුරු වෙන්නේ. එහෙනම් අපි කියනවා රුපියල් 20න් 4න් 3යි. 4ට 4 ඒවා 1යි 20ට 4 ඒවා 5යි. 5රක් 3 රුපියල් 15යි. හදන්න තියෙන ලේසිම විදිහට අපි හදාගෙන යන්නේ. දෙවෙනි ගාන කියන්නේ VG භාග ගැටලුවක් දීලා තියෙනවා දෙවෙනි ප්‍රශ්නේ විදිහට x බෙදීම 5 ගන්න. 2 බෙදීම 3x. අපි හොයාගන්න ඕන හරේ තියෙන පද දෙකේ කුඩාම පොදු ගුණාකාරය. කුඩාම පොදු ගුණාකාරය හොයද්දී 5වත් 3x වත් දෙන්නම මොකෙන්වත් දෙන්නේ නැහැ. ඒ නිසා දෙන්නයි ගුණිතේ 5තරක් 3 15x. කුඩාම පොදු ගුණාකාරය 15x 15x 5ෙන් බෙදුවාම 3යි. 3x 3x මේ x කියන වැඩි වෙනකොට 3x වර්ගය. ධන 15x 3x කියන බෙදුවාම 5යි. 5වරක් 2 10යි. අය අපිට සුළු කරන්න බෑ. උතලින් ගැටලුව ඒවයි. x වර්ගයේ පදයකට විජ්ජියේ පදයකට සංඛ්‍යාවක් එකතු කරන්න විදිහක් නැහැ. තුන්වෙනි ගැටලුව. හරේ සෙන්ටිමීටර 7ක් වූ අර්ධ වෘත්තාකාර චාප කොටසක දිගස වෙන්න. අපි දන්නවා පූර්ණ වෘත්තයක් තියෙනවා නම් වටේම දිග පරිධිය 2.5r. අර්ධ වෘත්තයක් නිසා දෙකෙන් බෙදන්න ඕන. දෙකට දෙක කැපිලා යනවා 5r/7 22යි. අපිට හරේ දීලා තියෙනවා සෙන්ටිමීටර 7යි කියලා. 4/7 ඒවා 1යි 4/7 ඒවා 1යි. උත්තරේ 22 සෙන්ටිමීටර කියලා එනවා තුන්වෙනි ගැටලුවට. එහෙනම් බලමු හතරවෙනි ගැටලුව. රූපේ දී ඇති දත්තානුව x යගේ සරන්න කියලා කියනවා. අපිට දීලා තියෙනවා ත්‍රිකෝණයක්. ත්‍රිකෝණයේ සමාන පාද දෙකක් ලකුණු කරලා තියෙනවා. මේ පාදයට සමානයි කියලා. මෙයා x ලු මෙයා අංශක 70යි කියලා ලකුණු කරලා දීලා තියෙනවා. අපි දන්නවා සමදීපාද ප්‍රමේයෙන් ත්‍රිකෝණයක පාද දෙකක් සමානයි නම් ඒ සමාන පාදවලට සම්මුඛ කෝණ ඉස්සරහින් තියෙන කෝණ සමානයි. එහෙනම් මේ පාද දෙකට ඉස්සරහින් තියෙන කෝණ දෙක කියන්නේ මේ දෙන්න. මෙයා x එද්දි මෙයාත් x වෙනවා. ආගෙනා දැන් අපිට පුළුවන් ත්‍රිකෝණයේ අභ්‍යන්තර කෝණවල එකතුව ගන්න 70 ධන x ධන x. 70 ධන x ධන x සමානයි 180යි ත්‍රිකෝණයේ අභ්‍යන්තර කෝණවල එකතුව. ජ්‍යාමිතීය පළවෙනි ප්‍රශ්න පත්‍රයේදී අපෙන් බලාපොරොත්තු වෙන්නේ නැහැ හේතුලියයි කියලා. මේ විසාල විදිහට හදපුවාම ඇති. 70 ධන 2යි x සමානයි 180යි 2යි x සමානයි 180 ඍණ 70යි. මේ පැත්තේ තියෙන ධන 70 වලට ගෙනිච්ච ඍණ 70 වුණා. 2යි x සමානයි 180 න් 70ක් අඩු කරපුවාම 110යි. x සමානයි 110 බෙදීම 2 කියන්නේ අංශක 55යි කියලා යනවා. මේ වැරදි පිළිතුර. දැන් ඔබට මේ පීවර ඔක්කොම ලියන්න ඕනේ නැහැ. කවුරු හරි දරුවෙක් ඉන්නවා නම් මේ පළවෙනි පීවර ලියලා එකපාරම උත්තරේ ලියන්න පුළුවන් කෙනෙක් ඉන්නවා නම් මැද ස්ටෙප්ස් එක දිනනට ලකුණු හම්බෙන්නේ නැහැ. ඒ නිසා ගැටලුවක් නැහැ. පියවර පළවෙනි සම්බන්ධතාවය සහ අවසාන සම්බන්ධ පිළිතුර කියන දෙක සමග ඒකකයේ තමයි වැදගත් වෙන්නේ. පස්සේ ගැටලුව. පස්සේ ගැටලුවේ අපිට වෙන් රූප සටහනක් දීලා තියෙනවා. වෙන් රූප සටහනේ දීලා තියෙන්නේ මේ වගේ. වෘත්තයක් තියෙනවා. වෘත්තය ඇතුලේ 2 3 5 7 2 3 5 7 නම් කරලා තියෙනවා ඒ කුලපය. පිටින් තියෙනවා 1 4 සර්වත්‍ර කුලපය. අපෙන් අහනවා ඒ ඩෑෂ් කුලකයේ අවයව ඒ අනුපූරකය. ඒ අනුපූරකය කියලා කියන්නේ ඒට අයිති නැති අවයව. ඒට අයිති නැහැ කියලා කියන්නේ ඒ රවුමෙන් පිට තියෙන ඒවා. එහෙනම් ලියන්න වෙන්නේ 1 සහ 4 කුලකයේ අවයව ලියද්දී අපි සංකල වරහණක් ඇතුලේ ලියන්න ඕන. ඊළඟට බලමු 6 වෙනි ගැටලුව. මිනිසුන් 6 දෙනෙකුට දින 8කදී වැඩක් නිම කර හැකියි. එහෙනම්
මිනිසුන් ගණන 6යි දින ගණන 8යි එම වැඩේ දින 3කදී ඉනිම කිරීමට අවශ්‍ය මිනිසුන් ගණන සොයන්න මිනිසුන් 6 දෙනෙක් වැඩ කරා නම් දින 8කදී වැඩේ ඉවර වෙනවා අපෙන් අහන්නේ මිනිසුන් කී දෙනෙක් අවශ්‍ය වෙනවද දින 3කදී වැඩේ ඉනිම කරන්න මිනිසුන් ගණන මම x කියලා ගත්තා මිනිසුන් ගණන වැඩි කිරීම දින ගණන කියන්නේ මුළු මිනිස් දින ගණන 6 වරක් 8යි ඒ වැඩේම කරන්ඩ දින 3කදී කරන්න මිනිස් x ගණනක් අවශ්‍යයි කියලා කිව්වා හිතුවා මම ඒ නිසා x කියන්නේ මිනිසුන් ගණන වැඩි කිරීම දින 3කදී වැඩේ ඉවර වෙන්න ඕන දින ගණන ඔතනින් x උත්තර කරමු 6 වැඩි කිරීම 8 බෙදීම 3 3ට 3 ඒවා 1යි 6ට 3 ඒවා 2යි 2 වරක් 8 16යි මිනිසුන් 16 දෙනෙක් අවශ්‍ය වෙනවා නේද දින 3කදී වැඩේ ඉවර කරන්න. හතරවෙනි ගැටලුව අපිට දීලා තියෙනවා 2x වර්ගය ඍණ 5x ඍණ 3 කියන වර්ගජ ප්‍රකාශනයේ x සාධකයක් x ඍණ 3 ලු අනෙක් සාධකය සොයන. අපි සාධක කඩමු. මුල් පදයේ මුල් ලකුණ 2x වර්ගය ඍණ පද දෙකට ඉඳලා තියෙනවා අග ලකුණ අග පදේ ඍණ 3 මේ ලකුණු දෙක වැඩි කරලා මෙතන දානවා ඍණයි ඍණයි ධන. දැන් මෙතන ලියන එක්කනාගේ ලකුණ ඍණ මෙතන ලියන එක්කනාගේ ලකුණ ධන. දෙන්නගේ ලකුණු වෙනස් නිසා අඩු කරපුවාම ලකුණු වෙනස් නිසා තමයි අඩු කරන්නේ. ලකුණු සමාන වුණා නම් එකතු කරන්න ඕනේ. ලකුණු වෙනස් නිසා අඩු කරපුවාම 5 එන්න ඕනේ. ඒ වගේම තමයි ගුණ කරපුවාම දෙපැත්තේ සංඛ්‍යා දෙකක් තියෙන නිසා 3 නෙවෙයි එන්න ඕනේ 3 වරක් 2 6. 3 කරපුවාම 6 අඩු කරපුවාම 5 එන්නේ 3 වරක් එකෙන් බෙදුනහම x^2 3යි 9යි බෙදද්දී ඍණ 3යි 3 එකෙන් බෙදුනහම 3යි ආන් දැන් මේ දෙන්නගේ පොදු සාධකයේ x ඍණ 3 ඉතිරි සාධකය අපිට ගන්න පුළුවන් 2යි x ධන 1 එහෙනම් ගැටලුවේ දීලා තියෙන එක සාධකයක් මෙහා අනිත් සාධකය අපිට හොයන්න කියනවා මේ තමයි අනිත් සාධකය 2යි x ධන 1 ඊළඟට බලමු 8වෙනි ගැටලුව 8වෙනි ගැටලුව කියන්නේ අපිට රූපයක් දීලා තියෙනවා එවාගේ ඍජුකෝණී ත්‍රිකෝණයක් තියෙනවා ඍජුකෝණී ත්‍රිකෝණයේ මෙතන කෝණාංශ කණුයි කියලා ලකුණු කරලා දීලා තියෙනවා ඊළඟට මෙතන කෝණාංශ කණුයි මේ පාදේ තව දික් කරලා තියෙනවා මෙතන තියෙනවා x සහ y කියලා කෝණ දෙකක් xy ඒ වගේම එළියේ මෙතන කෝණේ ලකුණු කරලා දීලා තියෙනවා අංශක 130යි අපෙන් අහන්නේ රූපේ ABC ත්‍රිකෝණයේ ඒ කෝණේ ඍජුකෝණය කි. ඒ කෝණේ කියන්නේ මෙයා. ඍජුකෝණය කි දී ඇති තොරතුරු අනුව x හා y යගේ සෑහෙනවා. මම ABC දාගත්තේ නෑ. xy දීලා තියෙන නිසා අපිට ඒ ඇසුරින් සම්බන්ධතාව ගන්න පුළුවන්. මම ගන්නවා මේ විශාලම ත්‍රිකෝණය. විශාලම ත්‍රිකෝණයේ මේ පාදේ දික් කරලා තියෙන්නේ. පාදේ දික් කරපුවාම හැදෙන බාහිර කෝණය තමයි 130. ඒ බාහිර කෝණය y ධන 90ට සමාන වෙන්න ඕනේ. එහෙනම් y ධන 90 සමානයි 130යි බාහිර කෝණය අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙකේ එකතුවට සමානයි ලොකු ත්‍රිකෝණය තමයි මම ගත්තේ ලොකු ත්‍රිකෝණය බාහිර කෝණය ළඟම තියෙන ඇතුළේ කෝණය නෙවෙයි අනිත් දෙන්නගේ එකතුවට තමයි සමාන වෙන්නේ ඔතනින් අපිට y යුක්ත කරගන්න පුළුවන් 130 අඩු කිරීම 90 බිඳුවෙන් බිඳුවක් බිඳුවයි 13 9ක් 4යි වුන් y ගැගේ අපි හොයාගත් අංශක 40යි කියලා එතකොට y ගැගේ අංශක 40ක් වෙනකොට අංශක 40යි. දැන් අපි x හොයනකොට x හොයනකොට අපිට ගන්න පුළුවන් මේ මෙතන කෝණය අපිට දීලා තියෙනවා ඒගොල්ලෝ අංශක 55යි කියලා. ඔය වැඩේම කරන්න පුළුවන් මේ බාහිර කෝණය අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙකේ එකතුවට සමානයි. එහෙනම් x ධන 55 සමානයි 130යි. ඔතනින් අපිට x හොයන්න පුළුවන් 130 අඩු කිරීම 55. බිඳුවෙන් 5ක් බෑ 10න් 5ක් 5යි. ග්‍රෑම් හතක් ග්‍රෑම් පහක් 7යි අංශක 75යි කියලා එනවා x කෝණය. හරි ඊළඟට බලමු 9වෙනි ගැටලුව. 9වෙනි ගැටලුවේ කියනවා අසමානතාවයක් දීලා තියෙනවා අපිට.
असमानतावे विसंदा दी ऐति संख्या रेखा मत विसंदु निरूपणे करा असमानतावे तेन्ने देखाई एक्स ऋण तुन देखाई एक्स ऋण तुन कुडाई पहाई देखाई एक्स कुडाई पहा ऋण तुना निपतरे अनुरोध दान तुन देखाई एक्स कुडाई पहाई पहाई तुना यटाई एक्स कुडाई अटवेदी में देखा किला क्या अन्य एक्स कुडाई हतराई हतरा टवडा कुडाई के न प्रदेश आप इतने ना नोड मामूलु संख्या रेखा मधिन्ने ඊළඟ තියෙන සංඛ්‍යා රේඛාවේ ඔබ හතර කියන තැන බෝලයක් ගන්න ඕන සමාන ලකුණ නැති නිසා බෝලේ පාට කරන්නේ නැහැ සමාන ලකුණ තිබ්බනම් තමයි පාට කරන්නේ x කියන්නේ 4ට වඩා කුඩායි එහෙනම් 4ට වඩා පොඩි පැත්ත මේ පැත්ත තමයි අපි පාට කරලා පෙන්නන්න ඕන ඊළඟට බලමු 10 වෙනි ගැටලුව 10 වෙනි ගැටලුව කියන්නේ උස 20 cm උස සිලින්ඩරාකාර වාදනයක 10ක් උසට ජලය පිරියක එහි ජලය මිලිලීටර 112ක් ඇත සිලින්ඩරේ ජලය ජලයෙන් පිරී එහෙ උතුරා නොයනසේ එය තුලට පරිස්සමෙන් පැත්තක දිග 2 cm වූ ඝන කැඩැති ලෝහ කැබලි කීයක් කීපයක් ගණන ලදී. එසේ එක්කල යුතු ඝන කැඩැති ලෝහ කැබලි ගණන කී දහම. දැන් සිලින්ඩරය මේ වගේ. සිලින්ඩරේ මුළු උස cm 20යි එකෙන් 10ක් පිරලා තියෙනවා කියලා කියන්නේ හරියටම භාගයක් පිරලා තියෙනවා. එහෙනම් මේ කොටස මිලිලීටර 112යි මිලිලීටර 112යි කියන්නේ ඝන සෙන්ටිමීටර උත් 112යි හේතුව මිලිලීටර එකක් ඝන සෙන්ටිමීටර එකයි කියලා අපි දන්නවා ඒ වගේම තමයි නම් මේ හිස් කොටසේ පරිමාවත් 112යි මිලිලීටර එහෙම නැත්නම් ඝන සෙන්ටිමීටර 112යි දැන් අපි මේ 112 පරිමාවට සමාන පරිමාවක් තියෙන ඝනක දාන්න ඕන ඔය සිලින්ඩරය ඇතුළට ඒකට තමයි මේ වතුර මට්ටම ඉස්සලා ඉස්සලා කටගාවට එහෙනම් මේ ඝනක සංඛ්‍යාව මම n කියලා ගත්තොත් එක ඝනකයක පරිමාව දිග 2යි පළලක් 2යි උසක් 2යි දිග වැඩි කිරීම පළල වැඩි කිරීම උස මේ එක ඝනකයක පරිමාව ඒ වගේ ඝනක n ගණනක් තියෙන නිසා මුළු ඝනකවල පරිමාව ඔච්චරයි එයා සමාන වෙන්න ඕන මේ හිස් පරිමාව වෙච්ච 112ට ඔතනින් n හොයන්න තියෙන්නේ n සමානයි 112 බෙදීම දෙවරක් දෙක හතර වරක් දෙක අටයි n සමානයි 8ට 8 වෙයි 11ට 8 වෙයි ඉතුරු 3යි 32ට 4යි ඝනක 14ක් ගන්න වෙනවා අපිට මේ භාජනයේ වතුර මට්ටම උඩටම ගන්න. ඒ කියන්නේ වතුර වල පරිමාව ඝනකයේ පරිමාවට සමානයි. මොකද හරියටම අර්ධයක් වතුර තියෙනවා. අර්ධයක් හිස්. එහෙනම් හිස් පරිමාවයි වතුර පරිමාවයි දෙක සමානයි. කොහොමද ඔබ තමයි 10 වෙනි ගැටලුවේ අපිට දීලා තියෙන සම්බන්ධතාවය. ඊළඟට බලමු 11 වෙනි ගැටලුව. ගොස්සිනි ගැටලුවේ අපිට කියනවා වෘතයක් වෘතයක කේන්ද්‍රය O කියලා දීලා තියෙනවා රූපේ දක්වා ඇති O කේන්ද්‍රයේ වෘතයේ CD anu දිග සෙන්ටිමීටර 12ක් වූ ජායයකි CD කියලා කියන්නේ සෙන්ටිමීටර 12ක් තියෙන ජායයක් CD ජාය මත x feet ආයත ජායයට O හිදී ඇඳි ලම්බ දුර ඇදි ලම්බේ දුර ඕවයි සමානයි 3 cm. ආගෙනම් මෙයා 3 cm කියලා කියන්නේ මේ ඡායේ හරි මැද. මොකද අපි දන්නවා ඡායේ මධ්‍ය ලක්ෂයේ කේන්ද්‍රයට ආකරන රේඛාව තමයි ලම්බක වෙන්නේ අංශක 90 හදන්නේ. ආගෙනම් උතර කෝණය අංශක 90යි. මෙයා මුළු දුර 12යි කියලා කියන්නේ මේ පැත්තත් 6යි මේ පැත්තත් 6යි. CD ඡායේ දිග 12යි කියන්නේ එක පැත්තක් 6 ගන්න. දැන් අපි ගහනවා ඡායට sorry dx සමානයි 2 cm වේ ox දිග සොයන්නලු dx කියන්නේ මේ දිග dx 2 cm අපෙන් ගන්න මෙතන තමයි x අක්ෂය තියෙන්නේ අපෙන් ගන්න ox කියන මේ බිඳුව මම යාවයි කියලා ගන්න එහෙනම් අපිට පුළුවන් මෙතන තියෙන ඍජු කෝණීය ත්‍රිකෝණය අපි දන්නවා මේ පාදයේ 3යි මේ පාද කොටස මුළු දිග 6යි 6න් මේ දෙක අඩු වුණාම 4යි කර්ණය තමයි අහන්නේ ඍජු කෝණීය ත්‍රිකෝණයේ දිග වැඩිම පාදයට අපි කියනවා කර්ණය කියලා පයිතගරස් සම්බන්ධය පාවිච්චි කරන්න පුළුවන් පයිතගරස් සම්බන්ධයෙන් අපි ලියන්න පුළුවන් කර්ණයේ වර්ගය සමානයි 3 වර්ගයේ ධන 4 වර්ගයේ කියන ඉතිරි පාද දෙකේ වර්ගවල අයිතිය එහෙනම් y වර්ගයේ සමානයි 3 වර්ගයේ 9යි 4 වර්ගයේ 16යි y වර්ගයේ සමානයි 16යි 9යි 25යි y සමානයි වර්ගමූල 25යි 5 cm කියලා එනවා y ඔය තමයි කොලොස්සෙනි ගැටලුවට පිළිතුර දොළොස් වෙනි ගැටලුව
පළමුවන සන්නිකර්ෂණයට මූල 26 අගය සොයන්න කියලා කියනවා. වර්ගමූලයේ කියන පාඩමට සම්බන්ධ කරලා තියෙන්නේ පළවෙනි සන්නිකර්ෂණයට කියන්නේ අපි පිළිතුර දශම ස්ථාන එකකට දෙන්න ඕන. එහෙනම් මම බෙදීමේ ක්‍රමය පාවිච්චි කරනවා. 26 මූලය. 26 කියනකොට සංඛ්‍යා දෙකයි තියෙන ආයේ වෙනස් වෙන් කරගන්න දෙයක් නැහැ. 26ට අඩු මූල සංඛ්‍යාව පූර්ණ වර්ග සංඛ්‍යාව 25. 25 මූලයේ 5යි. මෙතනත් 5, මෙතනත් 5. පස්සරක් 5 25යි. ඉතුරු එකයි. දැන් දශම තියලා බිංදු දෙකක් ගන්නවා. මෙයා දෙකෙන් වැඩි කරලා තමයි මෙතන ලියන්නේ. පස්සරක් දෙක 10යි. මෙතනයි මෙතනයි එකම ඉලක්කම දාන්න ඕන. ඔබට පේනවා 1යි 1යි දැම්මත් එක්වරක් 101 මෙතන හැදෙන්නේ 101යි. 100ට වඩා වැඩි. ඒ නිසා මෙතනත් බිංදුව මෙතනත් බිංදුව දාන්න වෙන්නේ. එනම් පළමු සන්නිකර්ෂණයට පිළිතුර 5.0යි කියලා ගන්න පුළුවන්. 13 වෙනි ගැටලුව. සමාන්තරාශ්‍රයක් තියෙනවා. සමාන්තරාශ්‍රයේ අපිට කියනවා මේ වගේ විකර්ණ ඉඳලා තියෙනවා. සමාන්තරාශ්‍රයේ අකුරු A B C D. මේ වගේ ලම්භයක් ඇඳලා තියෙනවා AP. ඒ වගේම C Q ලම්භයක් ඔය වගේ ඇඳලා තියෙනවා. රූපේ දැක්කේ A B C D සමාන්තරාශ්‍රයේදී BD විකර්ණයට A හා C සිට ඇඳි ලම්භ AP හා CQ වේ. මෙහිදී ඇති අංග සම ත්‍රිකෝණ විකලයක් නම් කර ඒවා අංග සමවන අවස්ථාවල යන්නලු. ආන අපිට ගන්න පුළුවන් මේ විදිහට ඉසෙඩ් අකුරක් ගත්තොත්. ඕම් ඔය වගේ ඉසෙඩ් අකුරක් ගත්තොත්. මේ කෝණයයි සමානයි හේතුව ඒකාන්තර කෝණ. ඒ වගේම දැන් එනම් මේ ත්‍රිකෝණ දෙකේ කෝණ දෙකක් හරි කෝණ දෙකක් හරි. ඊළඟට අපි දන්නවා සමාන්තරාශ්‍රයේ සම්මුඛ පාද නිසා මේ පාදයේ සමානයි. කෝණ දෙකයි 90° ඉස්සරහින් තියෙන අනුරූප පාදයයි. කෝණ දෙකයි 90° ඉස්සරහින් තියෙන අනුරූප පාදයයි. එහෙනම් ABP ත්‍රිකෝණයයි CDQ ත්‍රිකෝණයයි අංග සම වෙනවා. හේතුව තමයි කෝණ දෙකයි අනුරූප පාදයයි. කෝකෝ පා කියන අවස්ථාවයකදී අංග සම කරන්න පුළුවන් ওই ත්‍රිකෝණ දෙක. ඊළඟට 14 වෙනි ගැටලුව. 14 වෙනි ගැටලුවේ තියෙන්නේ VGA ප්‍රකාශනවල කුඩා පොදු ගුණාකාරය. VGA ප්‍රකාශනවල කුඩාම පොදු ගුණාකාරය. පළවෙනි එකේ තියෙන 5x වර්ගය 10xy. ඊළඟට අවසාන පදයේ තියෙන්නේ 2xy වර්ගය. 2xy වර්ගය. කුඩා පොදු ගුණාකාරය වැඩි අපි 3 දෙනාම බෙදන්න පුළුවන් ඒවා පද බලලා බෙදනවා. 3 දෙනාම x කින් බෙදන්න පුළුවන්. 5 x වර්ග x කින් බෙදනකොට 5 බෙදන්න නෑ. x වර්ග x කින් බෙදනවා x. 10යි x y x කින් බෙදද්දි x x කැපිලා යනවා 10යි y ඉතුරු වෙනවා. මෙතනත් x x කැපිලා යනවා 2යි y වර්ගය ඉතුරු වෙනවා. දැන් 3 දෙනාම බෙදෙන ඒවායින් බෙදලා ඉවරයි. ඊළඟට බලමු දෙන්නෙක් බෙදෙන ඒවා. 5 බෙදන්න පුළුවන්. x 10යි x 5 බෙදුවාම 2යි 10යි y 5 බෙදුවාම 2යි y. 2y වර්ගයේ 5ෙන් බෙදෙන්නේ නැති නිසා යා එහෙමම ලියනවා. ආයෙත් මේ දෙන්න දෙකෙන් බෙදන්න පුළුවන්. x එහෙමම ලියනවා y මෙතන y වර්ගය. ආයෙත් මේ දෙන්න y ගෙන් බෙදන්න පුළුවන්. x y y ගෙන් බෙදුනහම 1යි y වර්ගයේ y ගෙන් බෙදුනහම y. ආයෙ දෙන්නෙක් බෙදන්නත් නෑ අපි බෙදලා ඉවරයි. එහෙනම් කුඩාම පොදු ගුණාකාරය කියලා කියන්නේ ඔය වටේම තියෙන සංඛ්‍යා සෙට් එකේ ගුණිතය. මේ සෙට් එක වැඩි කරනවා. එතකොට ඉලක්කන් ටික බලමු. එක්වරක් දෙක දෙකයි, දෙවරක් පහ 10යි. 10යි. x පද තියෙනවා 1යි 2යි. එහෙනම් x වර්ගය y පද තියෙනවා 1යි 2යි y වර්ගය. මේ තමයි දීලා තිබ්බ සංඛ්‍යා පද තුනේ කුඩා පොදු ගුණාකාරය. ඊළඟට 15 වෙනි ගැටලුවේ සමීකරණයක් තියෙනවා. 1x -1 3x = 2යි. භාග සහිත ඕනම සමීකරණයක් විසඳද්දී අපි හරයේ තියෙන පදවල මෙතන එක තියෙන්නේ එක ගණන් ගන්න ඕනේ නැහැ. හරයේ තියෙන පදවල කුඩා පොදු ගුණාකාරය හොයාගෙන මේකේ හැම පදයක්ම කුඩා පොදු ගුණාකාරයෙන් වැඩි කරන්න ඕනේ. එතකොට භාග නැති සාමාන්‍ය සමීකරණයක් හැදෙනවා. x 3යි x 2ගේ කුඩා පොදු ගුණාකාරය 3x. එහෙනම් අපිට පුළුවන් කුඩා පොදු ගුණාකාරය හොයන විදිය අපි උද කතා කරා. මේ දෙන්නයි කුඩා පොදු ගුණාකාරය 3x. දෙන්නම බෙදෙන ඒ වගේ බෙදලා බලන්න ඕන. ඍණ 1+3x වැඩි කරනවා 3x කින් සමානයි 2 වැඩි කිරීම 3x.
उत्तर समदीपाद क्रमेत्रोणे समदीपाद त्रिकोण पाद सामान बाहर कोण संबंध क्रमेय मेत्रिकोणे पादयादिन बाहर कोणे तमाम एक बिंदु बिंदु पहाल अक्षय
එහෙනම් x අගේ බිංදුවේ y අගේ පහ කියන්නේ මේ මෙතන ධන පහ තියෙන ලක්ෂය හරහා යන්න ඕනේ. ආ එහෙනම් මේ අපි අලුතින් අරපු ප්‍රස්තාරයේ අන්තක්ඛණ්ඩයේ ධන පහයි c සමානයි 5යි. එහෙනම් සමීකරණය ලියන්න පුළුවන් y සමානයි m තියෙන තැනට දානවා 2x ධන අන්තක්ඛණ්ඩයේ 5යි. ඔබ තමයි අපෙන් අහන්නේ. පැහැදිලිව මතක තියාගන්න ඕනේ. එහෙනම් සමාන්තර සරල රේඛීය ප්‍රස්තාර දෙකක් නම් අනුක්‍රමණ දෙක සමානයි. අනුක්‍රමණ දෙක වෙනස් නම් සමාන්තර සරල රේඛීය ප්‍රස්තාර දෙකක් නෙවෙයි අපිට ගන්න වෙන්නේ. 19 වෙනි ගැටලුව px හා sorry x හා y යන ස්වායක්ත සිද්ධි දෙකක්. ස්වායක්ත සිද්ධි දෙකක් කියලා කියන්නේ x සිද්ධියක සම්භාවිතාවයේ තවත් සිද්ධියකට බලපෑමක් ඇති නොවන සිද්ධි දෙකක්. එතකොට ස්වායක්ත සිද්ධි දෙක සම්භාවිතාවයේ px හා py අපිට දීලා තියෙනවා. px කියන්නේ 4න් 1යි, py කියලා කියන්නේ 3න් 2යි. නම් අපේ පළවෙනි කොටස අහනවා. 19 වෙනි ගැටුවේ පළවෙනි කොටස px ඡේදනය y. px ඡේදනය y කියලා කියන්නේ මොකක් කියද කියලා අහනවා. ඊළඟට දෙවෙනි කොටස අහනවා px px මේලේ y කියන්නේ කීයද කියලා. ආන් ස්වායක්ත සිද්ධි දෙකක්. එක සිද්ධියක්ක සම්භාවිතාවේ අනිත් සිද්ධිය කෙරෙහි බලපෑමක් ඇති කරන්නේ නැහැ. ස්වායක්ත සිද්ධි දෙකක් කියන්නේ ඒ වගේ. එතකොට ඡේදනය කියලා කියන්නේ සිද්ධීන් දෙකම සිදුවීමේ සම්භාවිතාවය. අපි බලමු කොහොමද කරන්නේ කියලා. පළවෙනි කොටස අහන්නේ a ඡේදනය sorry x px ඡේදනය y. x ඡේදනය y කියලා කියන්නේ පොදු කොටස. පොදු කොටස කියලා කියන්නේ x සහ y සිදුවීමේ සම්භාවිතාවය. මතක තියාගන්න ඕන සහ කියන වචනයත් එක්ක. ස්වායක්ත සිද්ධි දෙක ඡේදනය එන්නේ පළමු සිද්ධියේ සම්භාවිතාවයේ ಗುಣ කිරීම දෙවැනි සිද්ධියේ සම්භාවිතාවයේ කියන එක. එතකොට අපිට ගන්න පුළුවන් px 4න් 1යි වැඩි කරන්න ඕන py කියලා කියන්නේ 3න් 2යි. සුළු කරන්න පුළුවන් 4ට 2ව 2යි 2ට 2ව 1යි. උත්තරය එනවා 6න් 1යි. ඊළඟට මේලේ හොයද්දි අපිට තියෙනවා සම්බන්ධතාවයක් px මේලේ y සමානයි. x මේලේ y කියලා කියන්නේ x හෝ y සිදුවීමේ සම්භාවිතාවය. px ධන py ඍණ p x ඡේදනය y. ඒක තමයි සම්භාවිතාවය. එනම් මතක තියාගන්න ඕන මේ තියෙන්නේ සහ කියන වචනේත් එක්ක. සමහර ගැටළු වල අපිට සිංහලෙන් දෙනවා වචන වලින්. x සහ y සිදුවීමේ සම්භාවිතාවය. මේ තියෙන්නේ x හෝ y සිදුවීමේ සම්භාවිතාවය. එහෙනම් px කියලා කියන්නේ 4න් 1යි, py කියලා කියන්නේ 3න් 2යි, px ඡේදනය y අපි හොයාගත්තා 6න් 1යි. කුඩා පොදු ගුණාකාරයේ 12යි, 12ට 4 වරක් 3යි, 3 වරක් 1 3යි. ධන 12ට 3 වරක් 4යි, 4 වරක් 2 8යි, වින 12ට 6 වරක් 2යි, 2 වරක් 1 2යි. 3යි 8යි 11යි 11න් 2ක් අඩුනහම 9යි, 12න් 9යි, 3 වරක් 3යි, 3 වරක් 4යි. පිළිතුර එනවා 4න් 3යි කියලා. px ඡේදනය sorry px මේලේ y. ඊළඟට බලමු 20 වෙනි ගැටලුව. 20 වෙනි ගැටලුව කියන්නේ සුළු කරන්න කියලා දීලා තියෙනවා a සමානයි දාර්ශක සම්බන්ධතාවයක්. අපි දන්නවා ගුණ කරද්දී සමාන පාදවල දාර්ශක එකතු වෙන්න ඕන, බෙදද්දී සමාන පාදවල දාර්ශක අඩු වෙන්න ඕන. 20 වෙනි ගැටලුවේ රෝම ඉලක්කම් එක අපිට දීලා තියෙන්නේ x වල a සමානයි x වල දෙවැනි පදය වැඩි කිරීම x වල පස්වෙනි පදය. x වල පස්වෙනි පදය උත්තරය එනවා x වල 2යි 5යි එකතු වුනහම 7 වෙනි පදය කියලා. ඒ සමානයි x වල 7 වෙනි පදය. රෝම ඉලක්කම් දෙකේ කියන්නේ එමගින් log x පාදයට ඒ සොයන්නලු. ඒ කියන්නේ මෙයා ලඝු ආකාරයේ ප්‍රකාශ කරන්න කියලා කියන්නේ log x පාදයට a. මේ පාදයේ විදිහට තියෙන සංඛ්‍යාව පාදයේ විදිහට ලියනවා, තනි වෙච්ච එක නම් මෙයා විදිහට ලියනවා මෙතන සංඛ්‍යාව. එතකොට log x පාදයට a කියන්නේ උත්තරය තමයි බලය 7යි. හරි. ඔච්චරයි අහන්නේ. ඊළඟට කියනවා විකර්ණ දිගින් සමාන වන චතුරස්‍ර දෙකක් නම් කරන්නලු. විකර්ණ දිගින් සමාන වන චතුරස්‍ර දෙකක් විදිහට අපිට ලියන්න පුළුවන්. පළවෙනි චතුරස්‍රය තමයි චතුරස්‍රයක් කියනකොට පාද හතරක් තියෙන්න ඕන. පාද හතරක් තියෙනවා කියලා කියන්නේ
त्रिकोणाश्रय समचतुराश्रय समांतराश्रय त्रिभुजीयम वगे वगन्न पुलुवान् हैबै समचतुराश्रयक सह त्रिकोणाश्रयक विदराई विकर्ण दिगिन समान वेन्ने एनम् पिलितुरु विदिहट लियन्न पुलुवान् 21 वेनि गटलुवट समचतुराश्रय सह त्रिकोणाश्रय समचतुराश्रय त्रिकोणाश्रय ඊළඟට 22 වෙනි ගැටලුව කියන්නේ රූපේ දැක්වෙන ප්‍රිස්මයේ ඍජුකෝණාශ්‍රාකාර මූණක් දෙකක දල මිනුම් සහිතව අඳින්න. අපිට අඩිය අඳින්න පුළුවන් දිග 10යි පළල 3යි. දිග 10යි පළල 3යි සෙන්ටිමීටර ගන්න ඕන. ඊළඟට ඉදිරියට ඔබට පේන පැත්ත අඳින්න පුළුවන් දිග 10යි පළල 5යි. දල සටහනක් ඒ නිසා මනින්නේ නැහැ. මිනුම් සහිතව දක්වන්න ඕන හැබැයි ඊළඟට 23 වෙනි ගැටලුව 23 වෙනි ගැටලුව කියනවා මිනිත්තු පහකදී නලයක් තුලින් ජලයේ ලීටර් 300ක් ගලායි නලය තුලින් ජලය ගලා යාමේ ශීඝ්‍රතාවය තත්පරයට ලීටර් වලින් සෑහෙනලු මිනිත්තු පහක් කියලා කියන්නේ තත්පර 5ව 60ක් එහෙනම් තත්පර 5වරක් 60 කියන කාලයේදී ලීටර් 300ක් ජලය ගලාගෙන යනවා එහෙනම් එක තත්පරයකදී ගලාගෙන යන ශීඝ්‍රතාවය හොයන්න අපි ලීටර් 300 මේ තත්පර ගණන් බෙදන්න ඕන පහරෙදි කිරීම 60යි තත්පර බිඳුවට බිඳුව කැපිලා යනවා 6 වරක් 1යි 6 වරක් 5යි 5ට 5ව 1යි කියලා කැපිලා යනවා 1යි තත්පරයට ලීටර් කියලා පිළිතුර අපිට ගන්න පුළුවන් 23 වෙනි ගැටලුවට එහෙම නැත්නම් ශීඝ්‍රතාවයේ සමීකරණය දාන්න පුළුවන් අපි දන්නවා පරිමාව වෙනස් වීමේ ශීඝ්‍රතාවය කියලා කියන්නේ පරිමාව වෙනස බෙදීම කාලය කියන එක පරිමාව වෙනස ලීටර් 300යි කාලය තත්පර පහරෙදි කිරීම 60ෙන් බෙදන්න ඕන ඊළඟට 24 වෙනි ගැටලුව ශිෂ්‍යෙන් කණ්ඩායමක් Taman කැමති වර්ණ ප්‍රකාශ කළ ආකාරයෙන් නිරූපණය කරන වට ප්‍රස්ථාරයක් රූපේ දැක්වේ කහ පාට හා කොළ පාටට කැමති ශිෂ්‍ය සංඛ්‍යා සමානයි කියලා දින දෙනවා පළවෙනි කොටස කහ පාටට කැමති අය නිරූපණය කරන කේන්ද්‍රික ඛණ්ඩයේ කෝණය ආන්ගෙනම් කහ පාට නිරූපණය වන කේන්ද්‍රික ඛණ්ඩයේ කෝණය x නම් කොළ පාට නිරූපණය වෙන්නේ x වලින් ඒ දෙකම සමානයි කියනවා කහයි කොළයි මම දාගන්නා මෙයා කහ මෙයා කොළ ඉතුරු කේන්ද්‍රික ඛණ්ඩ දෙක දීලා තියෙනවා රතු පාට අංශක 90යි නිල් පාට 120යි හෝම් වේ සියලුම කෝණවල එකතු අපි දන්නවා අංශක 360ට සමාන වෙන්න ඕන වෘත්තයක කේන්ද්‍රයේ වටේ තියෙන බද්ධ කෝණවල එකතු 360යි ඔතනින් x යන්න තියෙන රෝම ඉලක්කම් එකේ 2යි x ධන 0.0.0 12යි 9යි 21යි සමානයි 360යි 2යි x සමානයි 360 වින 210යි 2යි x සමානයි බිඳුවෙන් බිඳුවක් බිඳුවයි 6න් 1ක් 5යි 3න් 2ක් 1යි x සමානයි 152 න් බෙදුවාම අංශක 75යි කියන පිළිතුරට යන්න පුළුවන් දෙවෙනි කොටස රතු පාටට කැමති ශිෂ්‍ය සංඛ්‍යාව 50ක් නම් කණ්ඩායමේ මුළු ශිෂ්‍ය සංඛ්‍යාව අපි දන්නවා රතු පාට පෙන්නලා තියෙන අංශක 90කින් අංශක 90කින් පෙන්නන්නේ ළමයි 50ක් වෘත්තයක් කියලා කියන්නේ අංශක 90 කැලි 4ක් තියෙනවා. මේ වගේ. හරියටම වෘත්තයකින් 4න් එකක් තමයි පෙන්වලා තියෙන ළමයි 50ක් විදිහට. එහෙනම් අංශක 360 න් එහෙම නැත්නම් මුළු වෘත්තයෙන් පෙන්වන්නේ අංශක 50 ළමයි 50 ඒවා 4ක් කියන්නේ ළමයි 200යි. මුළු ශිෂ්‍ය කණ්ඩායම ළමයි 200යි. ඒක තමයි හදන්න තියෙන ලේසිම විදිය. 25 වෙනි ගැටලුව පත පිළිබඳ දැනුම භාවිතයෙන් රූපේ දැක්වෙන කේන්ද්‍රික ඛණ්ඩයේ AB හා AC අරයන් දෙකට සමතුලින් BC චාපය මත පිහිටන ලක්ෂ්‍ය සොයා ගන්න ආකාරය රූප සකහන දල රූප සකහනක් ඇඳ පෙන්නන්න කියලා කියනවා. අපි බලමු රූපේ දිලා තින්නේ මේ වගේ ABC කියනවා පත පිළිබඳ දැනුම භාවිතයෙන් රූපේ දැක්වෙන කේන්ද්‍රික ඛණ්ඩයේ AB හා AC අරයන් දෙකට සමතුලින් චලනය වෙනවා. මේ අරයටයි සමතුලින් චලනය වෙන. ආන් අපි දන්නවා සතර රේඛා දෙකකට සමතුලින් චලනය වෙන ලක්ෂයක පතේ කියන්නේ මේ රේඛා දෙක ආකරන දික්කරලා හදන කෝණයේ සමච්ඡේදය කියන්නේ. කෝණ සමච්ඡේදය කියන්නේ මෙතන කවකට තියෙනවා කොහොම චාපයක් තියෙනවා. මෙතන කවකට තියලා මේ පැත්තේ දුර වෙනස් කරන්න නැතුව මෙතන තියලා මේ පැත්තේ කපනවා. ඕම් ABAC පතයන් දෙකට රේඛා දෙකට සමතුලින් චලනය වෙන පතය. තව එක දෙයක් කියනවා BC මත පිහිටන්න ඕන. එනම් මේ පදේ BC මත පිහිටන්නේ මේ ලක්ෂයේදී ඔතන තමා P කියලා කියන්නේ. හරි. පළවෙනි পেපර් එක කතා කරලා ඉවරයි. පළවෙනි পেපර් එකේ A කොටස. දැන් අපි බලමු B කොටස මොකද කියන්නේ කියලා. B කොටසේ පළවෙනි ගැටලුව.
පොඩ්ඩක් වේගෙන් කතා කරන්න වෙනවා මොකද පැය දෙකක පේපර් එකක් අපි පැයකට ආසන්න කාලයක් තුල සාකච්ඡා කරලා අවසන් වෙන්නේ ඔබට ගැටලු තියෙන තැන් තියෙනවා නම් කමෙන්ට් කරන්න බලයන් ඒ වගේම WhatsApp නම්බර් එකෙන් අහන්න ඒ වගේම වීඩියෝ එක එකපාරක් බලනවා අදි වගේ නම් දෙපාරක් විතර බලලා අඩුපාඩු සම්පූර්ණ කරගන්න පළවෙනි ගාන මිනිසෙක් තමාසතු මුදලින් පහෙන් එකක් තම වාර්යාවට දී ඉතිරියෙන් දෙකෙන් එකක් දීනියන් තිදෙන අතර සමසේ බෙදා දෙන ලදී බිරිඳට දුන් පසු පළවෙනි කොටස අහනවා බිරිඳට දුන් පසු මුදලේ ඉතිරි කොටස මුළු මුදලෙන් භාගයක් විසඳ ගන්න බිරිඳට දුන්නේ පහෙන් එකයි පහෙන් එකක් දුන්නාම ඇපල් ගෙඩි පහක් තිබිලා එකක් කෑවොත් ඉතුරු වෙන්නේ හතරයි ඒ වගේ තමයි එයා ගාව තිබ්බ මුළු මුදලෙන් පහෙන් එකක් බිරිඳට දුන්නාම ඉතුරු වෙන්නේ පහෙන් හතරයි ප්‍රමිලක්කන් දෙක දියණියකට ලැබුණු මුදලේ කොටස මුළු මුදලෙන් කවර භාගයක්ද දියණියකට ලැබෙන්නේ ඉතිරියෙන් ඉතිරියෙන් භාගයක් ඉතිරියෙන් භාගයක් දියණියන් කිදෙන අතර සමසේ බෙදා දෙනවලු ආන් එනම් ඉතිරියෙන් භාගය තමයි තුනට බෙදලා දියණියන් තුන් දෙනාට දෙන්නේ වගන්තිය කියන විදිහටම ලියුවේ ඉතිරිය අපි දන්නවා පහෙන් හතරයි පහෙන් හතරෙන් පහෙන් හතරෙන් භාගයක් බෙදනවා ළමයි තුන් දෙනාට එහෙනම් දෙවරක් එකයි හතරට දෙවරක් දෙකයි පහෙන් දෙක බෙදීම තුන කියන්නේ වැඩි කිරීම තුනෙන් එක බෙදීම ගුණ කිරීම ලකුණක් කරා උඩයට මාරු කරා එතකොට එනවා දෙවරක් එක දෙකයි පස්වරක් තුන 15 එක දිනියකට හම්බෙන්නේ 15 දෙකයි හතරවෙනි කොටස බිනිදට සහ දිනියන් දෙදෙනාට මුදල් දීමෙන් පසුව තමාට ඉතිරි වූ කොටස සහ බිනිදට දුන් කොටස අතර අනුපාතය ආගෙනන් බිනිදට දෙන්නේ පහෙන් එකයි බිරිඳට දෙන්නේ පහෙන් එකයි. ඒ වගේම සරි දියණියක් ප්‍රොමිලක්කන් තුන නගරනා. තුනේ කියන්නේ දියණියකට වඩා භාර්යාවකට භාර්යාවට රුපියල් 8000ක් ලැබුණේ නම් මිනිසා සතුව තිබුණු මුළු මුදල සොයන්නකෝ. දියණියකට වඩා බිරිඳට රුපියල් 8000ක් ලැබෙනවා. එහෙනම් මුදලින් බිරිඳට ලැබෙන්නේ පහෙන් එකයි. දියණියකට ලැබෙන්නේ 15 දෙකයි. ඕම් ඔය දෙකේ වෙනස දියණියකට වඩා බිනිඳට ලැබෙන මුදල කියන්නේ ඔය දෙකේ වෙනස. වෙනස ගන්න අපි ගණිතය ඉදි කරන්නේ අඩු කිරීම. ආන් එනම් මුදලින් බිනිඳට ලැබුණ වගේ දියණියකට ලැබුණ වගේ අඩු කරපුවාම ඉන්න භාගය සමාන වෙනවලු රුපියල් 8000කට. මෙතනමම ඉලක්කම් තුන. එහෙනම් අපිට ලියන්න පුළුවන් මුදලින් කුඩා පොදු ගුණාකාරයේ 15යි 15ට 5වරක් 3යි 3වරක් 1 3. ඍණ 15ට 15වරක් 1යි 1වරක් 2 2යි සමානයි 8000යි. ආ මෙතන එනවා මුදලින් 15ෙන් 3ෙන් 2ක් අඩු වුණාම 1 සමානයි 8000යි. එම නිසා මුදල නාගාව තිබ්බ මුදල හොයන්න පුළුවන් 8000. මේ පැත්තේ තියෙන භාග සංඛ්‍යාව එහා පැත්තට ගෙනියනවා. එතකොට ගුණ කිරීම දාලා උඩයට මාරු වෙනවා. 15 උඩට යනවා 1 15ට එනවා. දැන් බිංදු 3කට දාන්න පුළුවන්. 8වරක් 15 කියන්නේ 120යි. යාගාව තිබිලා දෙනවා රුපියල් 120000ක්. දැන් හතරවෙනි කොටස. හතරවෙනි කොටස අහන්නේ බිරිඳ සහ දියණියන් තිදෙනාට මුදල් බෙදා දීමෙන් පසු තමාට ඉතිරි වූ කොටස සහ බිරිඳට දුන් කොටස අතර අනුපාතය. ආන් යාට ඉතුරු වෙන්නේ කොච්චර භාගයක්ද කියලා මුලින්ම හොයාගමු. ඉතිරි වෙන කොටස අපිට හොයන්න පුළුවන්. ඉතිරි කොටස කියලා කියන්නේ බිරිඳට දෙනවා 15 එකක්. සරි 5 එකක්. එතකොට ඉතුරු වෙන්නේ 4ෙන් 5ෙන් 4යි. ආන්ගේ 5ෙන් 4ෙනුත් 2ෙන් එකක්. 5ෙන් 4ෙන් 2ෙන් එකක්. 5ෙන් 4ෙන් භාගයක්. හරියටම දුවලා 3 දෙනාට බෙදලා දෙන්නේ. එහෙනම් 5ෙන් 4ෙන් භාගයක් යාගේ අතේ ආයෙ ඉතුරු වෙනවා. පැහැදිලි ඇති? මුලින්ම තිබ්බේ බිරිඳට 5ෙන් එකක් දුන්නා. එතකොට ඉතුරු වෙන්නේ 5ෙන් 4යි. එයා ගාව තියෙන 5ෙන් 4ෙන් භාගයක් තමයි දුවලා 3 දෙනාටම දෙන්නේ. එහෙනම් ඉතුරු වෙන්නේ 5ෙන් 4ෙන් භාගයක්. භාගයක් දුන්නාම ඉතුරු වෙන්නේ භාගයක්. හතරට දෙවරක් දෙකයි පහට දෙකට දෙවරක් එකයි පහෙන් දෙකයි කියලා එනවා යාට ඉතුරු වෙන මුදල. ආගේනම් එයා ගාව ඉතිරි මුදල අපිට ගන්න පුළුවන් 120000න් පහෙන් දෙකයි. 120000න් පහෙන් දෙකයි. බිනිදට දීපු මුදල 120000න් පහෙන් එකයි. ඕම් වේ දෙක අතර අනුපාතය තමයි අපෙන් අහන්නේ. මන් දෙපැත්තම 10000 න් බෙදනවා. එතකොට මේ බිංදු තුනට මේ බිංදු තුන නැති වෙලා යනවා. දෙපැත්තම 10000 න් බෙදුවා.
දෙපැත්තම පහෙන් වැඩි කරොත් මේ පහට මේ පහ කැපිලා යනවා. දැන් 12 වරක් 2 24යි. එහා පැත්තේ ඉන්නේ 12 වරක් 1 12යි. 6ත් දෙන්නම 12න් බෙදුවොත් 2ට 1යි කියලා එන්නේ. එයා ගාව ඉතුරු මුදලට බිරිඳට දුන් මුදල ගන්න අනුපාතය 2ට 1යි කියන අනුපාතයට අනුපාතය අපිට පිළිතුර විදිහට ගන්න පුළුවන්. अर्धवृत्ताकार भाग्याख्याय इसी देखा ही मीटर के लिए ना एम निशा तानकोलवावायति पारिमिति के लक्ष्य में मैं चाप दिगर इसी देखा टेक तुकरान लोने मैं पैत दिगर विस्साई इगर टेक तुकरान लोने मैं पैत दाहतराई मैं पैत ताई तिस्साई बिंदुआई हतराई हतराई बिंदुआई हतराई देखा ही हाय देखा ही एकाई तुनाई तुनाई देखा ही पहाई पहाई देखा ही हताई ीटर තුන්වෙනි කොටස තනකොළ වවන ලද බීම් කොටසේ වර්ගඵලය. අනේනම් තනකොළ වවන බීම් කොටසේ වර්ගඵලය කියන්නේ අපිට ඍජු කෝණාශ්‍රේ වර්ගඵලයෙන් අර්ධ වෘත්තාකාර කොටසේ වර්ගඵලය අඩු කරන්න ඕනේ. ඍජු කෝණාශ්‍රේ වර්ගඵලය කියන්නේ දිග වැඩි කිරීම පළල. දිග 20යි පළල 14යි. ලෝකෙන් අඩු කරන්න ඕන 77ක්. බිංදුවකට දානවා දෙවරක් 14 28යි. 280න් 77ක් අඩු කරනවා. බිංදුවෙන් 7ක් බෑ 10න් 7ක් 3යි. හතෙන් හතක් බිඳුවයි 2යි 203යි වර්ග මීටර කියලා එනවා ඉතේ කොටසේ වර්ගඵලය ඊළඟට හතරවෙනි කොටස තනකොළ වවායති බිම් කොටසේ වර්ගඵලයට සමාන වනසේ එහි එක් මායිමක් AB වනසේ ත්‍රිජුකෝණාස්ත්‍රාකාර බිම් කොටසක් යාකරගත යුතු ඇතනම් එය මිනුම් සහිතව රූපයෙන් දක්වන්න සාමාන්‍යයෙන් තනකොළ වවායති බිම් කොටසේ වර්ගඵලය කියන්නේ වර්ගඵලයේ 203ක් වෙන්න ඕන ඒ වගේම AB එක් මායිමක් වෙන්න ඕන කියලා කියන්නේ ඕම එකත් රඳින්න වෙන්නේ. ඔය කොටසේ උත්තර ලියන්නේ අපි පේපර් එකේමයි. එතකොට විදිහට අඳලා පෙන්වනවා නම් ඇති මිනුම් සහිත වඳින්න කියන නිසා මම මේ දුර x කියලා ගන්නම්. මේ පැත්ත 14යි. නැහේනම් මේ මෙයාගේ වර්ගඵලය අපි දන්නවා. 300 203යි. එහෙනම් දිග x වැඩි කිරීම 14 සමාන වෙන්න ඕන 203ට. x සමානයි 203 බෙදීම 14. අපි දන්නවා 7 කැපුවොත් 14ට 7වරක් 2යි 20ට 7වරක් 2 14යි ඉතුරු 6යි 63ට 7වරක් 9යි 29 බෙදීම 2යි 2ට 2වරක් 1යි 9ට 2වරක් 4යි ඉතුරු එක දානවා 2න් 1යි මීටර 14ම වාරක් වෙන්න ඕනේ මේ පැත්තේ දිග ඕම විදිහට ලකුණු කරලා විතරක් මදි අදාළ අගය ගණනය කරලා පෙන්නන්න වෙනවා හරි ඊළඟට බලමු තුන්වෙනි ගැටලුව තුන්වෙනි ගැටලුවේ කියන්නේ 100ට 3ක මාසික පොලියට මිනිසෙක් රුපියල් 8000ක් ණයට ගනී. උමිනි ගානේ ඒ කොටස. රුපියල් 8000ක් සඳහා මාසයකට ගෙවිය යුතු පොලිය සොයන්න. පොලිය ගණනය කරන ක්‍රමය විශේෂයෙන් සඳහන් කරලා නැහැ. එහෙනම් සුළු පොලිය වෙන්නේ. සුළු පොලිය සමානයි මුදල 8000යි වැඩි කරන්න ඕන කාලය මාස 1යි පොලිය ප්‍රතිශතය 100ට 3යි. සියයට 3 අපිට එහෙම පාවිච්චි කරන්න පුළුවන් මෙයා මාසික පොලිය ප්‍රතිශතයක් කාලය දීලා තියෙනෙත් මාස වලින් ඒ නිසා ඒකේ ප්‍රශ්නයක් නැහැ. බිංදු දෙකට බිංදු දෙකක් කැපිලා යනවා
බිංදුව අගට දැම්මොත් 3,84යි රුපියල් 240ක් එක මාසයකට ගෙවන්න ඕන ඊළඟ දෙවෙනි කොටස බලමු මාස 6කදී ඔහු ණයෙන් නිදහස් වෙන නම් ගෙවිය යුතු මුළු පොලිය එක මාසයකට යා රුපියල් 240ක පොලියක් ගෙවන්න ඕන නම් මාස 6කට ඒ වගේ 6 ගුණයක් ගෙවන්න ඕන අපි 240 න් වැඩි කරනවා බිංදුව අගට ගමු 6,424 න් 4,2ක් විතරයි 6,2 12යි 2යි 14යි රුපියල් 1400 40ක් ගෙවන්න ඕන පොලිය විදියට තුනෙනි කොටස අහනවා මාස 6කදී ණයෙන් නිදහස් වීමට ගෙවිය යුතු මුළු මුදල ආන් යා ණයට ගත්ත රුපියල් 8000 පහු ගෙවන්නත් ඕන ඊට අමතරව 14,440ක පොලියක් ගෙවන්නත් ඕන එහෙනම් ඔය දෙකේ එකතුව තමයි යා ගෙවන්න ඕන මුළු මුදල කියන්නේ 0.0044 नगर सभा बल प्रदेश वटिनाकम रुपया विसी मुदल रुपया तुनसीपेवाण मुदल वार्षिक नगर सभा वार्षिक वरीपण තක්සේරු වටිනාකම වැඩි කිරීම බදු ප්‍රතිශතයට තක්සේරු වටිනාකම අපිට දීලා තියෙනවා 20000යි බදු ප්‍රතිශතය දන්නේ නැති නිසා මම ගන්නවා 100ට x කියලා. උතලින් x හොයන්න තියෙන්නේ බිංදු දෙකට බිංදු දෙකක් කපනවා x සමානයි 1200 ගුණ කිරීමේ 200 මෙහෙට එනකොට බෙදීම 200ක් වෙනවා. බිංදු දෙක කැපිලා යනවා 12 දෙකෙන් බෙදුවොත් 100ට 6යි කියලා එනවා වාර්ෂික බදු ප්‍රතිශතය ඔය අදාළ නගර සභාව විසින් අය කරනු ලබන. හරි දැන් බලමු හතරවෙනි ගැටලුව. හතරවෙනි ගැටලුව අපිට වගුවක් දීලා තියෙනවා. ආපන ශාලාවක මාසයක් තුල දිනපතා පිසින ලද සහල් ප්‍රමාණය පිළිබඳව ආපන ශාලා හිමිකරු විසින් ලබාගත් තොරතුරු අනුව සකස් කළ අසම්පූර්ණ වගුවක් රූපයේ දැක්වේ. වගුව තීරු පහක් තියෙනවා. සමහර විට තාම මේ පාර 10 පන් තියෙන ළමයි ඔය පාඩම් කරලා නැතුව ඇති. බලාගන්න මධ්‍යන්‍ය හොයන්නේ යන්නේ. සහල් ප්‍රමාණය කිලෝග්‍රෑම් වලින් මධ්‍ය අගය කියලා එකක් දීලා තියෙනවා මධ්‍ය අගය කියන්නේ මේ දෙපැත්තේ පන්ති ප්‍රාන්තරයේ දෙපැත්ත අගයන් දෙක එකතු කරලා දෙකෙන් බෙදපහම වෙන අගය අපගමණය කියලා කියන්නේ උපකල්පිත මධ්‍යන්‍යයට වඩා කොච්චර වෙනසක් තියෙනවද කියන එක අදාළ මධ්‍ය අගය ඊළඟට දින ගණන කියන්නේ f අපිට පොරවලා දීලා තියෙනවා සංඛ්‍යාතය ඒ කියන්නේ 4 කිලෝ 41ක් 50ක් අතර උයන දවස් තුනක් තිබිලා තියෙනවා අදාළ ආපන ශාලාවේ FD කියන්නේ මේ තීරු දෙකේ එන අගයන් දෙකේ ගුණිතය තමයි FD කියලා දීලා තියෙන්නේ. වගු අනු උපකල්පිත මධ්‍යන්‍ය ලෙස ගන්ලබුවේ කුමන පන්ති පන්තියේ මධ්‍ය අගයද කියලා අහනවා රෝ ඉලක්කම් එකේ. එතකොට අපගමනේ බිඳුවක් වෙන්නේ උපකල්පිත මධ්‍යන්‍යයට අදාළ මධ්‍ය අගය තියෙන එකේ. ආන් එතනින් තමයි අපි තෝරගන්නේ. ඒ කියන්නේ 51 55 අතර පන්තියේ මධ්‍ය අගය විදිහට ගන්න පුළුවන්. ඊළඟට රෝ ඉලක්කම් 2 කියනවා ඊට වගව සම්පූර්ණ කර ආපන ශාලාවේ දිනක පිසින ලද මධ්‍යන්‍ය සහල් කිලෝග්‍රෑම් ගණන ආසන්න පූර්ණ සංඛ්‍යාවට සැලකුවා. අපි බලමු මධ්‍ය අගයේ තීරුව සම්පූර්ණ කරගෙන යන හැටි. 41 45 එකතු කරනවා. 41 45 එකතු කරලා දෙකෙන් බෙදනවා. 1 5 6 4 4 8 86 දෙකෙන් බෙදුවාම 44යි කියලා. 43යි කියලා එනවා. 86 දෙකෙන් බෙදුවාම 43යි. ඊළඟට 46 50 එකතු කරනවා. 46 50 කියන්නේ 96යි. දෙකෙන් බෙදුවොත් දෙන්නේ 9ට දෙවරක් 4යි 16ට දෙවරක් 8යි 48යි. ආන් දැන් අපි දෙකයි වාරගත්තා. මේ දෙක හොයාගන්න. දෙපැත්ත යාගෙන දෙක එකතු කරා දෙකෙන් බෙදුවා. දැන් බලන්න මෙතන 41 46 51 56 61 61 කියන කොට හැමතැනම වැඩි වෙලා තියෙන යම් කිසි නියත ගාණක්. ඒ නිසා අපිට මේක රටාවට පුරවන්න පුළුවන්. 43යි 5යි 48යි 48යි 5යි 53යි 53යි 8යි 58යි 5යි 58යි 58යි 5යි 63යි 63යි 5යි 68යි ඕම් පුරවලා දැන් අපගමන තීරුව පුරවනකොට අපි ගන්නෙ මෙයාට වඩා කීයක් වෙනස්ද කියලා ඒ කියන්නේ මෙතන
උපකල්පිත මාධ්‍යන්නේ අරගෙන තියෙන්නේ අපි අපගමනේ බිඳුව වෙන විදිහට ඒ කියන්නේ 51 55 පන්තියේ මාධ්‍යන්නේ මේක තමයි උපකල්පිත මාධ්‍යන්නේ කියන්නේ උපකල්පිත මාධ්‍යන්නේ මම ඔබේ දැනුවත් වීම සඳහා ලියන්නේ වගේ ඇතුලේ ලියන්නේ එහෙම නැහැ හරි දැන් එතකොට උඩ පැත්තත් එක්ක වෙනස බලනවා මෙයාගින් මෙයා අඩු කරනවා 43න් 53ක් අඩු කරනකොට 43 ඍණ 53 මෙයාගේ අගේ තමයි වැඩි ඒ නිසා ඍණ 53න් 43ක් අඩු කරපුවාම 10යි දැන් පේනවා ඇති ඍණයි ධනයි වැඩි වෙද්දී ඍණ 10වරක් තුන 30යි එතන හරි ඊළඟට 48න් 53ක් අඩු කරනකොට ඍණ 5යි 58න් 53ක් අඩු කරනකොට ආ ලොකු එකෙන් අඩු වෙන්නේ 58න් 53ක් 5යි 63න් 53ක් 10යි දැන් අපි FD වගව කරමු ඍණයි ධනයි ඍණ 5වරක් 5 25යි 0වරක් 7 0යි 5වරක් 6 30යි 6වරක් 5 10වරක් 5 50යි දැන් ඍණාගයන් ටික වෙනම එකතු කරොත් ඍණ 30යි ඍණ 25යි කියන්නේ ඍණ 55යි ධනාගයන් ටික වෙනම එකතු කරොත් බිඳුව වැඩක් නැහැ බිඳුවයි 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 6යි 5යි 11යි 11යි 3යි 14යි 140යි තොර මට මෙතන පුරව ගන්න පුළුවන් සිග්මා FD FD තීරුවේ එකතුව මේ තීරුවේ එකතුව කියනකොට ධනාගය තමයි ලොකු ඒ නිසා ධන උත්තරයක් එන්නේ 140න් 55ක් අඩු කරනකොට 0න් 5ක් බෑ 10න් 5ක් 5යි මෙතන තියෙන්නේ 3යි 3න් 5ක් බෑ 13න් 5ක් 8යි ධන 85යි ඒ වගේම සංඛ්‍යාත තීරුව එකතු කරගන්න ඕන සංඛ්‍යාත තීරුව 4යි 5යි 9යි 9යි 6යි 15යි 15යි 7යි 22යි 22යි 8යි 30යි සිග්මා අපිට ඔක එකතු කර ඉන්න දෙයක් නැහැ මාසයක් තුල දත්ත දීලා තියෙන කියලා ගන්න පටන් ගන්නකොටම කියනවා හැබැයි දින 30 මාසයක්ද කියන එක දීලා නැහැ ඒ නිසා එකතු කරලා ගන්න දැන් අපි හොයන්න යන්නේ මධ්‍යන්නේ සහල් කිලෝග්‍රෑම් ගන්න ආසන්න පූර්ණ සංඛ්‍යාවට සැබෑ මධ්‍යන්නේ මධ්‍යන්නේ කියලා කියන්නේ සාමාන්‍යයෙන් සැබෑ මධ්‍යන්නේ කියලා කියන්නේ උපකල්පිත මධ්‍යන්නේ ධන සිග්මා FD වෙදීම සිග්මා F උපකල්පිත මධ්‍යන්නේ 53යි ධන සිග්මා FD 85යි වෙදීම 30යි 53 ධන සිග්මා FD ගන්නකොට මෙයාගේ බෙදනකොට මම 3ෙන් බෙදා ගන්නවා 8ක 3 1යි 2යි ඉතුරු 2යි 25ට 3 වරක් 8 24යි ඉතුරු 1යි 10ට 3 වරක් 3යි බෙදන්න ඕන 10ෙන් 3ෙන් මුලින්ම බෙදුවා ඊට පස්සේ 10ෙන් බෙදුවා 3 වරක් 10 තමයි 30 කියන්නේ එතකොට 53 ධන 2.8යි 3යි කියලා එනවා එතකොට 55.8යි 3යි ආසන්න පූර්ණ සංඛ්‍යාවට ගන්න නිසා 56 කිලෝග්‍රෑම් කියලා ගන්න පුළුවන්. ඒ කියන්නේ ව්‍යාපන ශාලාවේ සාමාන්‍යයෙන් එක දවසකට කිලෝග්‍රෑම් 56ක් සහල් උයනවා. ප්‍රමිලක්කන් 3 කියනවා දින 30ක මාස 3ක් සඳහා එම ආපන ශාලාවට ඇනම් කළ යුතු අවම සහල් ප්‍රමාණය ගණනය කරන්නලු. දින 30ක මාස 3ක්. ඒ කියන්නේ එක දිනකට වැය වෙනවා සහල් කිලෝග්‍රෑම් 56ක්. එක දිනකට සහල් කිලෝග්‍රෑම් 56ක් ඕන වෙනවා. එහෙනම් දින 30කට උච්චරයි 56 ඒවා 30යි ඒ වගේ මාස 3කට බලන්න 3ෙන් වැඩි කරන්න ඕන. බිඳුවකට දාමු 3 වරක් 3 9යි 9 වරක් 6 54න් 4 5ක් ඉතුරුයි 9 වරක් 5 45යි 5යි 50යි කිලෝග්‍රෑම් 5040ක් ඕන වෙනවා දර වශයෙන් මාස 3කට දින 30 මාස 3ක් නම්. පස්සේ ගැටලුව බලමු කුලක ගැටලුවක් අපිට රූප සටහනක් දීලා තියෙනවා. මම හඳ ගන්නම් තාම ඔය පාඩම් වලට ගිහිල්ලා නැති 10 පන්ති ළමයි ඉන්නවනම් ඉච්චර කලබල වෙන්න එපා ඉදිරියේදී ආවරණය වෙයි ඔබ මෙව ප්‍රශ්න පත්‍රය තුල ඉගෙනගත් අලුත් දෙයක් තියෙනවනම් ඒක වෙනම සකහන් කරගන්න සකහන් කරගෙන පාඩම් කරගන්න මම හිතනවා ඒක සාර්ථකම ක්‍රමයක් වෙයි විභාගයට සූදානම් වෙන්න ඒ වගේම 11 පන්ති අයට මතක නැති දේවල් තියෙයි ඉගෙනගෙන සමහර වෙලාවට මිස්සෙච්ච දේවල් තියෙයි ඒවා පිළිබඳව අවබෝධයෙන් වැඩසටහනකට සහභාගී වෙන්න. හරි. කියනවා සමාජිකයෙන් 120 මෙතන තියෙන්නේ පළතුරු පැල ලබාගත් සමාජිකයෙන්. පළතුරු පැල ලබාගත් සමාජිකයෙන් අපි ගන්න කිව්වේ නෑ නිකන් රුපියල් දෙන්නේ. මේ පැත්තේ තියෙන්නේ මල් පැල ලබාගත් සමාජිකයෙන්. හරි. පස්සේ ගානේ ඒ කොටස. කියන්නේ
සාමාජික 120ක් සිටින ගවි සංවිධානයක ආ සියලු සාමාජිකයන් ගාන 120යි එන සර්වත්‍ර කුලක 120යි ඔය පොතු ඇතුලේ මේක 120ක් වෙන්නන්නේ එළවලු පැල ලබා දෙන ලදී එම සමාජිකයන් අතරින් 70ක් පළතුරු පැලක්. එහෙනම් මේ පළතුරු පැල ගත්තම මුළු රවුමෙම ඇතුලේ 70ක් ඉන්නවා. අපි දන්නේ නැහැ මෙතනද මෙතනද කියලා. දැන් දෙකේම ඉන්න එකතුව. ඒ නිසා රවුම ඊරවුඩ මන් දා ගන්නවා 70ක්. ඊළඟට කියනවා 65ක් මල් පැලක්. මල් පැල 65ක් මෙතන වෙන්නත් පුළුවන් මෙතන වෙන්නත් පුළුවන්. ඒ නිසා මල් පැල රවුම ඊරවුඩ දා ගන්නවා 65. වරහන් දාගත්තේ කැටලෙන් නිසා. සමාජිකයන් 15ක් එක් පැල වර්ගයක් පමණක් ලබා ගන්නවා. ආන් සමාජිකයන් 15 දෙනෙක් ඉන්නවලු එක් පැල වර්ගයක් පමණක් ලබා ගත්තාය. එළවලු පැල පමණක් ලබාගත් සමාජිකයන් දැක්වෙන පිළිස පියතිවෙන් රූපය අඳුර ගන්න. දැන් මේ තියෙන්නේ මල් පැල. මේ තියෙන්නේ පළතුරු පැල. එහෙනම් මේ වටේ පෙන්වන අය එළවලු පැල විතරයි ආන්ති. ඒ කියන්නේ ඔය එළවලු පැල ගන්න ආපුව හැමෝම එළවලු පැල අරගෙන මෙතන ඉන්න අය පළතුරු රවුමට අයිති වුණාට එයා ඉන්නේ එළවලු කොටුව ඇතුලේ. එතකොට එළවලු කියන කොටුවෙන් පෙන්වන කුලක ඇතුලේ. ඒ කියන්නේ මෙතන ඉන්න අය එළවලු පැලක් අරගෙන තියෙනවා. වර්ධිනවා නම් වර්ධින්නේ එතන. දැන් අපි කියන්නේ සමාජිකයන් 15 දෙනෙක් එක් පැල වර්ගයක් පමණ. කාමිය නම් එක පැල වර්ගයක් අරගෙන ගිහිල්ලා දෙන්න එතන එළවලු ගත්තා. එතන තමයි 15 ගන්න. නපුරු කරන්න වෙන්නේ එළියේ කොටුව ඇතුලේ. දැන් අපි කියනවා ඊට තුරු දියදීෙන් රූප සටහනේ අදාළ ප්‍රදේශය ලියා දක්වන්න කියලා රෝමී ලක්කන් 1. හරි. රෝමී ලක්කන් 2 කියන්නේ එළවලු පැල පමණක් ලබාගත් සමාජිකයන් දැක්වෙන ප්‍රදේශ අඳුරු කරන්නේලු ආන් එළවලු පැල පමණක් ලබාගෙන තියෙන්නේ වොම් ඔය වටේ ඉන්න අය මල් පැල අරගෙනත් නැහැ පළතුරු පැල අරගෙනත් නැහැ ඊළඟට පැල වර්ග 3ම ලබාගත් සමාජිකයන් ගන්න කියලා දානවා මේ මෙතන x කියලා දාගන්න තැන තමයි ඉන්නේ පැල වර්ග 3ම ගන්න. එතකොට මෙතන x නම් මේ පැත්තේ රවුම x 70 වලින් x මුළු රවුමෙම ඉන්න ඕන 70යි මෙතන x ගණනක් ඉන්න ඕන නම් 70 වලින් x අඩු කරපාරන මේ පැත්තේ ඉන්න ගන්න. ඒ වගේම මුළු රවුමෙම ඉන්නේ 65යි 65න් මේ x අඩු කරුත් වෙනවා මෙතන ඉන්න ඕන ගන්න. දැන් ඔය දැන් හතරෙම ඉන්න ඕන මුළු වර්ගය 120යි. ඒ නිසා මට ලියන්න පුළුවන් 70 වලින් x කියන මෙතන ඉන්න ගානට මැද ඉන්න x ගාන එකතු කරලා ඒ ගානට 65 වලින් x කියන එහා පැත්තේ කොටසේ ඉන්න ගාන එකතු කරලා ඔකට 15 කුත් එකතු කරපුවාම ඉන්න ඕන ගොවි සංවිධානයේ සියලු සමාජිකයන් 120යි. දැන් වරහන් අයින් කරමු 70 වලින් x ධන x ධනයි ධනයි ධන 65 ධනයි ඍණයි ඍණ x ධන 15 සමානයි 120යි ධන x වලින් x කපලා අයින් කරන්න පුළුවන් අඩු කරපුවාම 0යි අගයන් එකතු කරමු 0යි 5යි 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 10යි 0යි 1ක් ඉතුරුයි 7යි 6යි 13යි 1යි 14යි 1යි 15යි 150 වලින් x සමානයි 120යි ඍණ x සමාන ආරයට ගෙනියන්න නම් x සමානයි 150 වින 120 කියන්නේ සමාජිකයන් 30 දෙනෙක් තමයි මැද ඉන්නේ. යාළ පළතුරුයි මළුයි වර්ග දෙකම අරගෙන තියෙනවා. ඊට අමතරව කෙළවලු පැල ගන්න ආපු තැනක් නිසා එළවලු පැල අරගෙන තියෙනවා. කියන්නේ පැල වර්ග 3ම අරගෙන තියෙන අය 30 දෙනෙක් ඉන්නවා. ඊළඟට බලමු ඔය බෙහෙත් තුන්වෙනි කොටස. දෙවෙනි කොටස අඳුර කරන්න කිව්වා අඳුර කරලා ඉවරයි. තුන්වෙනි කොටසත් හදුවා. දැන් B කොටස කියනවා මල් පැල ලබාගත් සියලු සමාජිකයන් පළතුරු පැලත් ලබා ගත්තේ නම් මං මල් පැල ගත්ත හැමෝම පළතුරුත් අරගෙන තියෙනවා. ඒ කියන්නේ පළතුරු පැල ගත්ත හැමෝම මල් අරගෙන නැහැ. මල් පැල ගත්ත හැමෝම පළතුරු අරගෙන තියෙනවා කියලා විතරයි කියන්නේ. දියතිෙන් රූපේ වෙනස් සියුතු ආකාරයෙන් දෙන්නහලු. ආමේනම් මොම ඉලක්කම් හතරට එන්නේ මල් පැල ගත්ත හැමෝම පළතුරු රවුම ඇතුලේ ඉන්නත් උනේ. ඒ කියන්නේ මල් කියන රවුම තියෙන්න ඕනේ පළතුරු රවුම ඇතුලේ. පළතුරු කියන රවුම ඇතුලේ තියෙන මොන මල් පැල. හේතුව මල් පැල ගත්ත හැමෝම අනිවාර්යෙන් පළතුරු රවුමටත් අයිති. ඒ නිසා ඊළඟට කියනවා ප්‍රොමිලක්කම් දෙක. ඒ කියන්නේ පළතුරු පැල ලබාගත් සමාජිකයින්. B කියන්නේ මල් පැල ලබාගත් සමාජිකයින්. නවබෙන් රූපේ. ඔය අපි හදුවේ B කොටසේ රොමිලක්කම් එකේ තමා රූපය අඳින්නේ කිව්වේ. දෙකේ කියනවා නව රූපේ B අනුපූරකයේ ඡේදනයේ A B අනුපූරකයේ ඡේදනයේ A ප්‍රදේශය විස්තර කරලා යනවා B අනුපූරකය කියන්නේ B'යි නෑ B'යි නෑ කියන්නේ මේ රවුමෙන් පිට හැබැයි A'ට පොදුයි A'ට පොදුයි කියන්නේ A'යි කි. ඒ කියන්නේ මේ ප්‍රදේශය විස්තර කරන්න කියලා කියන්නේ ඔය ප්‍රදේශයේ ඉන්නේ පළතුරු පැල ලබා ගත්තා. පළතුරු පැල විතරක් නෙවෙයි කොටුවටයි නිසා එළවලු පැලත් යාලා අරගෙන තියෙනවා. ඒ කියන්නේ මල් පැල විතරයි අරගෙන නැත්තේ.
आगे ना अपने लिए अंडे पुलवां पालतूरु हा इलेवलु पहले इलेवलु पहले पामनाक लबागत्ता है पामनाक लबागत्ता है अनेक पहले माल पहले वार गया रखें माल पहले किन पहले वार गया रखें रखें नया यारा वो मेरे जीर्ण तमा कैटलूर इस लाइन में थी मंगे तो ना पहले ये दिखे रा इना चैनल के सब्सक्राइब करने तन चैनल के सब्सक्राइब करने फेसबुक पेज लाइक करना लाइक करना पहले डिस्क्रिप्शन में लिंक देखा मत देना ये वाके में पेपर एक कालिंग कम हम बेचने थी कावर का लिंक ना एक लिंक के पहले डिस्क्रिप्शन में देखते ना डाउनलोड करके ना तानिए मकरान करला बाला ने वीडियो का तक ऊपर कुछ चल दूर टे सार्थक देखिए ने कर अभी मेरी देर सितंबर मास देवरी सातीय එකලයි පන්ති ආයතන 10 මතක නැත්තම් ඒක ලොකු උදව්වක් වෙයි. ඒ වගේම 11 පන්ති පේපර්ස් කරන් පටන් ගන්නවා සැප්තැම්බර් 2 වෙනි සතියේ ඉඳලා අපි ජනවාරි වෙනකොට මේ පාර විභාගෙට සූදානම් වෙන එක තමයි අපේ බලාපොරොත්තුව. එහෙනම් පළවෙනි පේපර් එකේ දෙක කොටසින් ලබන සතියේ බ්‍රහස්පතින් 10 වෙනිමු. එතකන් සියලු දෙනාටම සුභ සතියක්.